ආයි බොවන් තෙරුවන් සරණයි විශ්ව පන්සල YouTube නාලිකාව සමග එක්වන සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා මා මේ අවස්ථාවේදී ඔබ සියලු දෙනා දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ පසුගිය මැයි මාසේ 9 වෙනි දින මේ රටේ ඉතාමත්ම කලබගෑනියක් සිද්ධ වුණා ඒක ඕනම කෙනෙක් දන්නවා මම ඒ ගැන විස්තර කරන්න යන්නේ නැහැ එතකොට ඒකට හේතුපාදක වෙච්ච ප්‍රධානතම පුද්ගලයෙක් තමයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා එතකොට මෙතුමා ඇයි මෙච්චර මේ කියන්නේ රටේ බොහොම ජනප්‍රියත්වයක් ලබාගෙන ඉඳලා මිනිසුන්ට බොහොම ආකර්ෂණීයව ඉඳලා ඇයි මෙවැනි තත්ත්වයකට පත් වුණේ කියලා මට පොදු සමාජයේ දරන මතයෙන් මට වැඩක් නැහැ මම ඒව දන්නවා මට ඒක වැඩක් නැහැ මම එතුමාගේ කේන්දරයේ ඇසුරින් තමයි මම මේ දේ පැහැදිලි කරන්නේ එතුමාගේ කේන්දරයේ බල්ලා ඒතුමා ඒ තත්ත්වයට පත් වුණේ ඇයි එතකොට ඔබ සියලු දෙනාට මේ වීඩියෝ එක අවසානයේදී තීරණයකට එන්න පුළුවන් එතකොට මහරජෙක් වුණත් බිමට ඇදලා දාන්න මේ ග්‍රහයෝ නම දෙනාට පුළුවන් නේද කියලා ඔබ සියලු දෙනාට තේරුම් ගන්න පුළුවන් මම දන්නවා බොහෝ දෙනෙක් මේ ජ්‍යොතිෂ්‍ය ගැන හැම ලොකු විශ්වාසයක් නැහැ ඒකට හේතුව තමයි විවිධ පුද්ගලයෝ ඒක එක එක අරමුණු වලට තම තමුන්ගේ අපේක්ෂකයා ඉහළ තත්ත්වයට පත්කරන විවිධ දේවල් ඒ කියන්නේ ජ්‍යොතිෂයේ නැති දේවල් කියලා සියලු දෙනාම මුලාවට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක නිසා තමුන්නාන්සේලාටත් මේ පිළිබඳ ලොකු විශ්වාසයක් නැහැ කියන එක මම දන්නවා. ඉතින් මට ඒක වැඩක් නැහැ. නමුත් මම මේ මහා පඬිවරයෙක් නෙමෙයි. නමුත් මම දන්න දේ මට තේරෙන දේ මට තේරෙන විදිහට මම තමුන්නාන්සේලාට කියලා දෙනවා. මොකද මේවා මහා ඉෂුවරුන් විසින් කොහොම කාලෙකට ඉහත දුක් මහන්සියලා මේ සොයාගත්තු දේවල් මේවා නැතිලා යන්න බෑ. මේවේ අසත්‍ය තියෙනවා. නමුත් අසත්‍ය තිබුණට අපි ඒවා මගහැරවලා අපිට ගන්න පුළුවන් උපරිම ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද මේ දරුවන්ගේ අනාගතය ගැන හැම මේකෙන් හරියට කියන්න පුළුවන්. දැන් මේ මම මේ කේන්ද්‍ර විග්‍රහය කරනකොට ඔබ තමුන්වාසලාට තේරෙයි මේක කොච්චරම මේ සත්‍යද කොච්චර කාලෝචිතද කියලා. එතකොට මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ලග්නේ කන්‍යා. එතකොට නවාංශකේ කුම්භ. එතකොට මේ කන්‍යා ලග්න කේන්දරයේ මෙතුමාගේ ලග්නෙම ගුරු ඉන්නවා දෙවැන්නේ සිකුරු ඉන්නවා තුන්වැන්නේ රවි බුද ඉන්නවා ඒ ප්‍රධාන ගහයෝ එතනින් ගියාම සඳු ඉන්නවා අටේ එතකොට සඳුගෙන් 6 7 8 කියන තැන්වල ග්‍රහයෝ පිහිටීම ඒ කියන්නේ සුභ ග්‍රහයෝ ඒ කියන්නේ බුද සිකුරු ගුරු කියන ගහයෝ තුන් දෙනාගේ පිහිටීම හඳුන්වනවා චන්ද්‍රාදි යෝගය කියලා චන්ද්‍රාදි යෝගය කියන්නේ ඉතාමත්ම බලවත් රාජයෝගයක් එතකොට ඒකේ ඵල එතුමා එහෙමම එහෙම් පිටින්ම නෙලාගත්තා. මොකද එතුමා 2005 සහ 2010 ජනාධිපතිවරයෙක් වශයෙන් අවුරුදු 10ක් මිනිසුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රට පාලනය කරා. ධාර්මිකව හෝ අධාර්මිකව. ඒක වෙනම කතාවක්. නමුත් රට පාලනය කරා. ඒක තමයි මේ චන්ද්‍රාදි යෝගයේ තියෙන ඵලය. එතකොට ඒ වගේම තමයි එතකොට හොඳට හිතලා බලන්න දැන් බොහෝ දෙනෙක් කියනවනේ මෙතුමා මේ අයතා මුදල් පාවිච්චි කරා කියලා ගනුදෙනු කරා ඒවා කියලා ඉවරලා ගොඩක් දෙනෙක් චෝදනා කරනවා. ඒකේ ඇත්ත නැත්ත මට මේකෙන් කියන්න බෑ මන් දන්නේ නැහැ ඒක. නමුත් ඒ වගේ දෙයක් වෙලා තියෙනවා නම් නිසක වශයෙන්ම වෙලා තියෙනවා නම් ඒක පවර ගන්න පුළුවන්. අනිවාර්යෙන් පවර ගන්න පුළුවන් ඕනේ ඒ පත් වෙන රජයක් හරිහැටි ඒ ගැට පරීක්ෂණයක් කරලා ඒ නීතිමය කටයුතු කිරීම තුළින් පවර ගන්න පුළුවන් ඒකට හේතුව තමයි මෙයාගේ අටාධිපති කුජ අටවැන්නේ නෙමේස මේසාධිපති කුජ ඉන්නේ 11 වැන්නේ එතකොට 11 වැන්නාධිපති සඳු ඉන්නේ අටවැන්නේ එතන පරිවර්තනයක් තියෙනවා නමුත් ඒක ඉච්චල සුබ දෙයක් නෙමෙයි මොකද මෙයාගේ 22 දෙර්කානාධිපති කියන අසුබ ගහය තමයි එතන ඒ විදිහට තැම්පත් වෙලා ඉන්නේ එතකොට මෙතුමා ඒ විදිහට මොනවා හරි අයුතු මුදල් ඉපෙයිමක් කරලා තියෙනවා නම් නිසක වශයෙන්ම ඒ සියලු මුදල් ආපහු රජයට ගන්න ක්‍රම තියෙනවා නමුත් ක්‍රම තියෙනවා කිව්වට මේ මම මේ කිව්වට මේ ගහයෝ මෙහෙම වුණා කියලා එහෙම ලැබෙන්නේ නැහැ. ඒකට ඒ අවශ්‍ය ඉන්න පාලනයේ ඉන්න කට්ටිය ඒවට නීතිමය කටයුතු කරලා නීතිවේදීන් මේ කටයුතු කරලා ඒක ගන්න උත්සාහ කරොත් අනිවාර්යෙන් ගන්න පුළුවන් කියන එක තමයි මම මේ කියන්නේ. එතකොට අනිත් කාරණේ තමයි දැන් මෙතුමා ජනාධිපති පුටුවට පත් කිරීමේ චන්ද්‍රාදි යෝගය.
එතකොට මෙතුමා මේ පසුගිය මැයි මාසේ නම් වෙනදා මෙතුමාගේ තියෙන ඒ පහළ දේශපාලන කට්ටිය මෙතුමාගේ මන්දිරයට ගෙන්නලා ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරලා කොහොම හරි මේ වගේ රටට අයහපත් තීන්දුවක් තීරණයක් ගත්තා වෙන්න පුළුවන් මෙතුමා නොගත්තත් මෙතුමා හිටියනම් ඒ වගකීම මෙතුමාට තමයි යන්නේ අනිවාර්යෙන් එතකොට එහෙම වෙන්න හේතුවක් තියෙනවා මොකද මෙතුමාගේ කේන්ද්‍රයේ සඳු අටේ ඉන්නවා කියලා මම මුලින්ම කිව්වා. ඒ සඳු අටේ ඉන්නකොට දැන් මෙතුමා ගත කරන්නේ ගුරු මහා දසාවේ සඳුගේ අතුරු දසාවක්. ඒතොර 2021 අගෝස්තු පළවෙනි ඉඳන් 2022 දෙසැම්බර් පළවෙනි දක්වා මේ සඳුගේ අතුරු දසාව තමයි මෙතුමා ගත කරන්නේ. එතකොට මම පැහැදිලිව තේරුම් කරලා දෙන්නම් ඕනෙම කෙනෙක්ට. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට ඕනෙම කෙනෙක්ට කේන්දරයක අටවැන්න තමයි මම මේට ඉස්සලත් වීඩියෝ වල පැහැදිලිව කියලා දීලා ඇති. අටවැන්න තමයි තියෙන නරකම රාශිය. ඒතකොට අටවැන්නේ කිසිම ග්‍රහයක් නැතුව හිස්ස තිබුණා කියලා නෑ. ඒකේ අයිතිකාර ග්‍රහයක් ඉන්නවා. ඒ අයිතිකාර ග්‍රහ කොහේ හරි ඉන්නවනම් ඒ ඉන්න තැනත් ඵලයට හානි සිදු කරනවා. දැන් උදාහරණයක් හැටියට ඔබගේ කේන්දරයක අටවැන්නේ කවුරු ග්‍රහයක් නැහැ. නමුත් අටවැන්න අයිතිකාර ග්‍රහයා ඉන්නවා ඔබගේ කේන්දරේ දෙවැන්නේ. එතකොට එහෙම දෙවැන්නේ තැන්පත් කියන්නේ ඒකෙන් අපි අනුමාන කරන්නේ නිසක වශයෙන්ම ඔබ යම් කෙනෙක්ගේ ඇපේකට හරි අස්සම් කරොත් නිසක වශයෙන් මේ ඇපේ ඔබට ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඔබට තමයි මේ වගකීම ගන්න වෙන්නේ. ඒ වගේම තමයි ඔබ යම් කෙනෙකුට මුදලක් ණයට දුන්නොත් ඒක ලැබෙන්නේ නැහැ. එතකොට ඔබ කාගෙන් හරි මුදලක් ගත්තොත් ඔබට ඒක දෙන්නත් ලොකු ප්‍රශ්න ගැටලු රාශියකට මැදි වෙනවා. ඉතින් ඔන්න ඔයගේ ඒකට ආදේශ කරගන්න. දැන් අටවැන්න අධිපති හතරවැන්නේ හිටියොත් ඒ ඔබගේ ඉඩකඩම් දේපොළ සම්බන්ධයෙන් ලොකු ගැටලු වෙනවා. මම ගොඩක් දෙමව්පියන්ට කියනවා එදා තමුන්ගේ දරුවන්ගේ කේන්දරවල අටවැන්න අධිපති හතර හැම ඉන්නකොට මම ඒගොල්ලන්ට කියනවා මේ ජ්‍යොතිෂ උපදේශ වලට එහා ගිය දෙයක් මම කියනවා. මේ දරුවට කවදා හරි දේපොල් ලියනකොට අනිවාර්යෙන් ප්‍රාණ භුක්තිය තියලා ලියන්න කියලා තමයි මම උපදෙස් දෙන්නේ. එතකොට දැන් මෙතුමාගේ කේන්දරේ 11 වැන්නාධිපති ඉන්නේ 8. ඒතර 11න් කියන්නේ සියලු ලැබීම්. ඒතර මෙයාට සියලු ලැබීම් ලැබුණනේ රටක රජෙක් වෙන්න තරම් බලයක් තිබිච්ච පුද්ගලයෙක්. ඒතර මෙතුමාගේ කේන්දරේ සඳු 8වැන්නේ ඉන්නකොට ඒ 8වැන්නේ ඉන්න සඳුගේ අතුරු දසාවක් යනකොට මෙතුමාට අනිවාර්යයෙන්ම තමුන්ගේ තිබිච්ච කීර්තිනාමය බිඳුවටම වැටුණා. ඒ කියන්නේ මහා රජෙක් වුණත් දනගස්වන්න පුළුවන් මේ කේන්දරේ ඉන්න ග්‍රහයන්ට කියලා. එතකොට ඉතාමත් පැහැදිලිව මේකෙන් ඔප්පු වෙනවා. අනික තමයි ඔබතුමාලා ගොඩක් වෙලාවට බෞද්ධයෝ අහලා ඇති රාජා බෞතු ධම්මිකෝ කියලා. කියන්නේ රටක පාලකයා විශේෂයෙන් ධාර්මික වෙන්න ඕනේ. ධාර්මික වුණ තරමට තමයි රටවැසියනුත් ධාර්මික වෙන්නේ. දුටුගැමු රජුරුවන්ගේ දිහා බැලුවොත් ඒ කාලේ හිටපු සියලු දෙනාම ඉතාම ගුණවත් ගුණගරුක අය. එතකොට මෙතුමා ඔය පිටින් පේන්න මල්වට්ටිය අරගෙන සුදු ඇඳගෙන ගිහිල් ඉවරලා පන්සල් වලට ගිහිල්ලා හාමුදුරුවරු හම්බෙලා ඒ කටයුතු ආගමික කටයුතු කරන බව පෙන්වුවට මෙතුමා යටින් වැඩි භක්තියක් දුන්නේ කෝවිල් වලට එතනින් ගියාම දේවාල වලට ඒ වගේ මිත්‍යා දෘෂ්ටික කටයුතු වලට. ඉතින් මම මුල ඉඳන්ම මම තදින් පිළිගන්න දෙයක් තමයි මේ මිත්‍යා දෘෂ්ටිය පස්සේ යන කිසිම කෙනෙකුට සම්මයා දෘෂ්ටික දෙවියන්ගෙන් පිහිටක් ලැබෙන්නේ නැහැ. ඒක මෙතුමා ඇස් පනා පිට ඔප්පු කරලා තියෙනවා. එතකොට දැන් මෙතුමාගේ ඔය සිද්ධිය වෙන්න පෙර දිනේත් මෙතුමා රුවන්වැලිසෑයට ජයශ්‍රීමා බෝධියට ගිහිල්ලා මල්පහන් පූජා කරලා ආවේ. ඒතර මෙතුමා හරියට පන්සිල් රැකගෙන හරි ධාර්මික කෙනෙක් නම් මෙතුමාට ඊට පහෝදා ඔවගේ දෙයක් වෙන්න බෑ. අනිවාර්යෙන් වෙන්න බෑ. අද මට නම් වෙන්නේ නෑ. මම ඒක ඉතා වගකීමෙන් මම කියනවා. එතකොට මෙතුමාගේ තිබිච්චේ අධාර්මිකකම නිසා තමයි එහෙම වුනේ. එතකොට දැන් මෙතුමාට මම තව දෙයක් වැදගත් දෙයක් පෙන්ලා දෙන්න කැමතියි. ඔය සඳු මහදසාව ඉවරනවත් එක්කම මෙතුමාට ලැබෙන කුජගේ අතුරු දසාවක්. ඒක දෙසැම්බර් මාසේ පළවෙනිදෙන් පස්සේ කුජගේ අතුරු දසාවක් ලැබෙනවා. එතකොට මෙතුමා මම ඒක කියන්න මට ඒක මේක මානසික නෑ කියලා හිතෙනවා. ඒ කුජ අතුරු දසාව මෙතුමාට ඉතාමත්ම මාරකයි. හරිද? මෙතුමාගේ මාර්ක ගහයක් තමයි කුජ. එතකොට මම එතනින් එහාට කියන්නේ නැහැ. මම එහෙම ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. මෙතුමාට මේ මාර්ක ගහයේ දසාවක් තමයි ලැබෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න කේන්දරයක සඳු සහ කටක රාශිය යන දෙක එකවර දුර්වල වීමේදී නිසක වශයෙන් මේක පිළිකා රෝග ලක්ෂණයක්. මෙතුමාගේ කේන්දරේ ඉතා පැහැදිලිවම ඒක පේන්න තියෙනවා.
උත්තර මන් දන්නේ නැහැ එහෙම තියෙද කියලා ඒවා ප්‍රසිද්ධ දේවල් නෙමෙයි නමුත් මම මේ විග්‍රහ කරන්නේ කේන්දරේ ඒතර මේ මේතුමාගේ කේන්දරේ කන්‍යා ලග්න කේන්දරේ 11 වැන්න කටක ඒතර මේ 11 වැන්න ඉන්න 22 වෙනි දේරකානාධිපති කුජ එතකොට සෙනසුරු එතකොට එතන ඒ රාශිය ඉතා තදින් පීඩාවටපත් වෙලා තියෙන්නේ කටක රාශිය එතකොට එහෙම වෙච්චාම කටක රාශිය අධිකාර සඳු අට වැන්න ඉන්නවා එතකොට ආභව අලුතෙන් පීඩා වෙන්න දෙයක් නැහැ සඳුත් හොඳටම පීඩයි. එතකොට සඳු එතෙන්දි මල ග්‍රහයෙක්. මල ග්‍රහයෙක් වුණාට පස්සේ ඒ ග්‍රහයාගේ කිසිම බලයක් නැහැ. ඒ වගේම තමයි දැන් මෙතුමාට ලැබලා තියෙන සඳුගේ අතුරු දසාව. එතකොට මේකම හේතුවක් වෙනවා මෙතුමාට සමහර විට ඉතින් මේ ආභව බලයක් බලයට ඒමක් ගන්නම් මටනම් පේන්නේ නැහැ මේ කේන්දරෙන් මොකද මෙතුමාගේ වයසත් එක්ක ඒවා කියන්න ජ්‍යොතිෂය ඕනේ නැහැ සාමාන්‍ය වයසත් එක්ක බලපුවම මෙතුමාගේ ශාරීරික සෞඛ්‍ය දුර්වලයි කියලා ඕන කෙනෙකුට පේනවා නමුත් ඒක මේ කේන්දරේ බලපුවම ඉතාමත්ම තහවුරු වෙනවා එතනින් ගියාම මෙතුමාට ඔය ලබන කුජගේ අතුරු දසාව ඉතාමත්ම මාරකයි ඉතින් ඒ කුජගේ අතුරු දසාවට ඉතින් මෙතුමල්ලා කේන්දර බල්ලා ඒ පුද සත්කාර කරගන්න කට්ටිය ඇතිනේ ඉතින් අපි මිනිස්සු හැටියට එහෙම ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ ඒ කවුරු හරි දන්න කෙනෙක්ට කියලා මොනවා හරි ඒක අතුරු දසාවට කරන්න ඕන පිළිවෙත් කරලා කොහොම හරි තව ටික කාලයක් හරි මේක සුවෙන් සතුටින් ඉඳ ලැබෙන්න කියලා තමයි මම මේ අවස්ථාවේදී අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ බොහොම ස්තුතියි සියලු දෙනාටම තෙරුවන් සරණයි විශ්ව පන්සල YouTube නාලිකාව සමග සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි